English with Nonis. Definite article කියන ද එක භාවිතා කිරීමේ තවත් අවස්ථාවක් කීපයක් තමයි මේ වීඩියෝ එක හරහා අපි ඉගෙන ගන්න යන්නේ. දැන් මෙන්න මේ වාක්‍ය ගත්තොත් එීම The horse is a noble animal. I horse එකට ඉස්සරහින් ද එකක් දාලා තියෙනවා. ඕනෑම අශ්වයෙක් උතුම් සතෙක් කියන එක තමයි මේ වාක්‍යයේ තේරුම. එතකොට ඕනෑම අශ්වයෙක් කියලා අපිට කියන්න අවස්ථාවක් තියෙනවා නම් අන්න ඒ අවස්ථාවේදී අපිට පුළුවන් horse එකට ඉස්සරහින් ද එකක් දාන්න. ඒ කියන්නේ නාමපදයට ඉස්සරහින් ද එකක් දාන්න. ලෝකයේ තියෙන ඕනෑම අශ්වයෙක් කියන අදහස ලබා දෙන්න. එහෙනම් ද භාවිතා කිරීමේ දෙවෙනි නීතිය තමයි නාමපදයට ඉස්සරහින් ද එකක් භාවිතා කරන්න පුළුවන් ඕනෑම කියන අර්ථය ලබා දීම සඳහා. ඒක තව උදාහරණයක් බලමු. The dog is a loyal animal. ඕනෑම සුනකෙක් ලෙන්ගතු සතෙක්. එතකොට ලෝකයේ ඉන්න ඕනෑම සුනකෙක් සම්බන්ධයෙන් තමයි මේ කතා කරන්නේ. ඒක තමයි ද භාවිතා කිරීමේ දෙවෙනි අවස්ථාව. අයි බලමු ද භාවිතා කිරීමේ තවත් අවස්ථාවක්. ද සං ලෝකේ යම් කිසි දෙයකින් තියෙන එක දෙයයි නම් මතක තියාගන්න ඊට ඉස්සරහින් ද එකක් දාන්න ඕන. දැන් ඉර කියපුවා ලෝකේ තියෙන එකයි. එතකොට භාවිතා කරන අපි ද සං කියලා. මූන් කියලා ගත්තොත් එimhe ලෝකේ තියෙන එකයි. එතන අපි භාවිතා කරනවා ද මූන් කියලා. එතකොට ඕනෑම දෙයක් ලෝකේ තියෙන එකයි නම් ඊට ඉස්සරහින් ද භාවිතා කළ යුතුයි. ඒක තමයි ද භාවිතා කිරීමේ තුන්වෙනි නීතිය. අපි දන්නවා මෙන්න මේ අහස කියලා ගත්ත ගමන් අහස ඉස්සරහිනුත් අපිට ද එකක් දාන්න ගමන් මොකද ලෝකෙට තියෙන අහසවල එකයි ද ස්කයි. හරි අපි බලමු මේ ද භාවිතා කිරීමේ තවත් අවස්ථාවක්. අපි දන්නවා ප්‍රොපර් නවුන් වලට ඉස්සරහින් කවදාකවත් අපි ද එකක් දාන්නේ නැහැ කියලා. ප්‍රොපර් නවුන් කියන්නේ මොකද්ද? පුද්ගලයෙක්ගේ ස්ථානයක හෝ රටක නම. සනත් ජයසූරිය කියපුවා පුද්ගලයෙක් නමක්. ඒක ඉස්සරහින් කවදාකවත් ද එකක් දාන්නේ නැහැ. හැබැයි ඒ ප්‍රොපර් නවුන් එකට ඉස්සරහින් ඇජෙක්ටිව් එකක් භාවිත කරලා තියෙනවා. ඇජෙක්ටිව් කියලා කියන්නේ නාම විශේෂණයක්. නාම විශේෂණයක් භාවිත කරලා තියෙනවා. ඊට ඉස්සරහින් පුළුවන් අපිට ද එකක් භාවිත කරන්න. ද ග්‍රේට් සනත් ජයසූරිය. ඔකත් ඇහලා ති ක්‍රිකට් කමෙන්ටරිස් වල මේක භාවිත කරනවා. ද ග්‍රේට් සනත් ජයසූරිය කියලා. ඒයි ප්‍රොපර් නවුන් එකට ඉස්සරහින් ඇජෙක්ටිව් එකක් තියෙනවා. ඊට ඉස්සරහින් පුළුවන් ද එකක් භාවිත කරන්න. ඒක තමයි ද භාවිත කිරීමේ හතරවෙනි නීතිය. ඒක තව උදාහරණයක් බලමු. The immortal අමරදේව. අමරණීය අමරදේව කියන එක තමයි මේකේ තේරුම. අමරදේව කියන ප්‍රොපර් නවුන් එකට ඉස්සරහින් immortal කියන ඇජෙක්ටිව් එක භාවිත කරලා තියෙනවා. එහෙනම් ඊට ඉස්සරහින් පුළුවන් අපිට ද කියන එක භාවිත කරන්න. එහෙනම් මෙවැනිම තවත් දේවල් ඉගෙන ගැනීම සඳහා මගේ YouTube channel එක වෙන English with Nonis කියන එකට අදම subscribe කරන්න. මෙවැනිම වීඩියෝ එකකින් නැවතත් හමු වෙනතුරු ඔබගෙන් සමු ගන්නවා. Bye for now.